ජනාධිපතිවරයාට අපි තදින් කියනවා නීති අතර අරන් අත්නෝමතික විධායක ජනාධිපතිරෙක් වෙන්න නැතුව මේ තමාගේ අවසාන මාස කීපය ඇතුළත තමන් ක්ලීන් මෑන් කෙනෙක් විදියට පෙන්වන එක තමයි ඔබතුමාගේ ඇඟට ගුණ. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. බියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. බියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ. අද එතුමාට ක්ලීන් මෑන් කියන්න බැරිලා තියෙන්නේ එතුමා අසුද්ධ සන්ධානයකට නායකත්වය දෙන්න නිසා. එතුමා මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු හොරු මංකල්ලකාරයෝ කප්පංකාරයන්ගේ කණ්ඩායමකට නායකත්වය දෙන්න නිසා. මේ රටේ මිනිස්සු ගහලා එලවපු පොහොට්ටුවේ කණ්ඩායමකට නායකත්වය දෙන්න නිසා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හත්පුලේ ගාගෙන ඉන්නේ. එතුමා හැමදාම කියනවා සජබෙටෙන්ඩ කියනවා. ඒ වගේම අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ. ඒගොල්ලොන්ගේ ආර්ථික වැඩපිළිවෙළ සියල්ලම දැන් රටේ ජනතාවට ඉදිරිපත් කරේ නැතුවට රටේ ජනතාවට දැනගන්නම් පුළුවන් වුණා. ඊයේ පෙරේද මරු කතාවක් කිව්වා. ඒගොල්ලෝ කළු සල්ලි සුදු කරලා මේ රටේ සංවර්ධනයට ඒවා පාවිච්චි කරනවා කියන කාරණේ. ඉතින් මෙන්න මේකම IMF එක සමග එකග වෙන්න බැරි කාරණයක්. කළු සල්ලි සුදු කරන්නේ එහෙම නැත්නම් මනි ලොන්ඩරින් වලට IMF එක එකග නැහැ. මනි ලොන්ඩරින් භාවිතා කරලා රටක් දිනු කරනවා නම් IMF එක ගනුදෙනු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක එක නුසුසුකමක් තමයි IMF එකත් එක්ක කටයුතු කරන්න. අනිත් IMF එකත් එක්ක කටයුතු කරන්න බැරි තවත් නුසුසුකමක් තමයි මේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම ගර්ජනය කිරීම තග දැමීම. දැන් අපි දැක්කා චමුදිත සමරවික්‍රමට තර්ජනය කරනවා. හඩ්සන් සමරසිංහට තර්ජනය කරනවා. මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කියන කාරණයට අපිත් විරුද්ධයි. මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමට IMF එකත් විරුද්ධයි. ඔවුන්ගේ න්‍යායපත්‍රවල ඔවුන්ගේ එකගතාවල ඒවා නොකළ යුතු කාරණා විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. එනිසා බොහොම පැහැදිලි ජනතා මිතුරන බලය ඉල්ලන්නේ කළු සල්ලි සුදු කරලා දිනන්න. මේ කාගේ කළු සල්ලිද සුදු කරන්න හදන්නේ? එක පැත්තකින් අපි දන්නවා රාජපක්ෂලා ගාව කළු සල්ලි තියෙනවා. බැසිල්ලා ගාව කළු සල්ලි තියෙනවා. අනිත් පැත්තකින් ජනතා මිතුරන සතුවත් කළු සල්ලි තියෙනවා කියලා අපිට දැනෙනවා. මේ ඡන්දෙ කටේ තියාගෙන ජපානයට ගියේ මොකද? ඔය සල්ලි එකතු කරන්න ගියේ. දැන් අපි පහුගිය ටිකේ දැක්කා අනුර කුමාර දිසානායක සංචාර වාර කීයක්ද ගියා කියලා මට ගණන් කරන්නත් අමාරුයි ගාන වැඩි. මේවට මොන ගිය මුදල් පිළිබඳව තොරතුරු කියනවා කියලා. හැබැයි තොරතුරු කියනවයි කියලා කිව්වට අපි නම් තාම තොරතුරු දැක්කේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ජයග්‍රහණයක් බවට පත් කරගන්න. ඒ නිසා අපි රටේ ජනතාවට ආරාධනා කරන සිටිනවා. මේ රට වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා, වැඩ කරන නායකයෙක් ඉන්නවා, දැන්ටත් වැඩ කරමින් ඉන්න නායකයෙක් ඉන්නවා, වැඩ පෙන්නලා ඉන්න නායකයෙක් ඉන්නවා. ඒ නිසා ඒ නායකයා තෝරගන්නවා මිසක් කරන්නම් දෙන්නම් කියන්නම් කරන්නම් ඈ දෙන්නම් කාසි ගැන කතා කරන මිනිස්සු කය නායකලා ගැන බලාපොරොත්තු තියාගන්න එපා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් කරනවයි කියලා කරපු කේල්මලක් නැහැ. මේ දවස්වල රටවටේම යනවා විවෘත කිරීම කරනවා.